රට පුරා ඇලවුණු පෝස්ටරයක් තියෙනවා. ඒ වගේ මේ පෝස්ටරේ යටින් තියෙන පෝස්ටරයක් ගත්තොත් තව කවුරු හරි අපේක්ෂකයෙක්, ඒගොල්ලන්ගේ අපේක්ෂකය තමයි ඉන්න හොඳම කෙනා කියලා තව පැත්තකින් කැම්පේන් කරමින් ඉන්නවා. අපි හිතනවා මේ රටේ ජනතාවත් එක්ක සාකච්ඡා කරද්දී මේ ජනාධිපතිවරණයට දින නියම වෙලා තියෙද්දී මේ රටේ තියෙන ආර්ථික දේශපාලන ප්‍රශ්න, ආර්ථිකය සම්බන්ධව ගැටලු, ඒ වගේම තව තව තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ගැටලු මේ කිසිවක් මේ රටේ ජනතාවගේ විසඳිලා නැහැ. එතකොට දැනට අවුරුදු ගණනාවකට පිටිපස්සට හැරිලා බැලුවට පස්සේ ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් ආවට පස්සේ මෙරටේ සිදුවුණු ප්‍රධානම කාරණේ තමයි කවුරු හරි අපේක්ෂකේ ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් නම් කරලා ඔහු තමයි හොඳම කෙනා කියලා රටට ඒත්තු ගන්න අදාළ මැදිහත් වීම කරපු එක. ඔබට මතක නම් 2009 මහින්ද රාජපක්ෂ තමයි ඉන්න හොඳම විකල්පය කියලා ආවේ. ඊට පස්සේ එතනින් එහාට 2015 ඔබට මතක නම් නැවත යහපාලනය හැඳීම සඳහා ඉන්න හොඳම විකල්පේ මෛත්‍රීපාල සිරිසේන කියලා තමයි රටේ සාකච්ඡාවට ආවේ. ඒ වගේ මෙතනින් පස්සේ 2019 මැතිවරණය ගත්තා නම් ඒ මැතිවරණය ඇතුළේ ගෝඨාභය රාජපක්ෂ තමයි ඉන්න හොඳම විකල්පය කියලා සාකච්ඡාවට ආවේ මේ පහුගිය අවුරුදු 15ක ඉතිහාසය. හැබැයි මේ 15 ඉතිහාසයත් ඉතිහා වසර 76ක ඉතිහාසයක් හැරලා බැලුවට පස්සේ ඒ ඉතිහාසයේ ශේෂපත්‍රයේ විදිහට අපේ රටේ ජනතාවට ඉතිරි වෙලා තියෙන්නේ එදා වේල හොයාගන්න බැරි වුණු ආර්ථික වටපිටාවක්. විරැකියාවෙන් පෙළෙන ආර්ථික වටපිටාවක්. දවසක් තිස්සේ කඹුරලා වැඩ කරත් තුන් වේල කන්න සොච්චමක් හොයාගන්න බැරි වටපිටාවක්. මන්දපෝෂණය වැඩි වුණු වටපිටාවක්. කොටින්ම කිව්වොත් නොවිඳිනා දුක් විඳින්න වෙන වටපිටාවක් තමයි මේ සමාජයේ අන්ත අසන දුක්ඛිත ජනතාවට හම්බෙලා තියෙන්නේ. ඉතින් එහාට ගිහිල්ලා මධ්‍යම පාන්තිරිය ගත්තොත් ඒ ප්‍රශ්න ටික අඩිවැඩි වශයෙන් එහෙමම දැනෙන මට්ටමට අවිලා තියෙනවා. අපි හිතනවා මේ ප්‍රශ්න වලට උත්තරේ මොකද්ද කියලා දැන් ඉදිරිපත් කරලා තියෙන හැම අපේක්ෂකයන්ගෙන් ඇහුවම ඒගොල්ලන්ගේ උත්තරේ තමයි මැතිවරණයෙන් පස්සේ බලමු. බලයට ආවට පස්සේ බලමු. ඡන්ද ප්‍රතිඵලෙන් පස්සේ බලමු. අපි බලයට ආවට පස්සේ තමයි මේ ප්‍රශ්න ටිකට උත්තර යෝජනා කරන්න කියලා හැමෝම කියනවා. අපි හිතනවා මේක තමයි වසර 76ක ඉතිහාසයේ උනේ දැනුත් වෙමින් තියෙන මේක. ඒ නිසා තමයි ජනාරගල සන්ධානයේ ගොඩනගමින් ජනාරගල සන්ධානයේ විදිහට පුළුල් සාකච්ඡාවක් ගත්තේ මේ රටේ සියලු ප්‍රශ්නවලට ලබා දිය යුතු විසඳුම මොකක්ද කියන සාකච්ඡාව ජනතාවත් එක්ක හදාගන්න ඕනේ කියන විශ්වාසයත් එක්ක තමයි ජනාරගල සන්ධානයේ ගිය මාසේ 19 වෙනිදා ගොඩනැගීමට දාල සාකච්ඡාව අපි සියලු දෙනා ඒකාබද්ධව කරේ. එතකොට වාමාංශික දේශපාලන පක්ෂ තුනකුත්, ඒ වගේම පහුගිය අරගලයේ හිටපු ක්‍රියාකාරීන්, ඒ වගේම ජනමාධ්‍යවේදීන්, නීතිඥවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවෝ, ඒ වගේම මේ රටේ විවිධ සටන්වල හිටපු සටන්කාමී චරිත ඒකාබද්ධ කරමින් අපි ජනාරගල සංවිධානයේ ගොඩනැගුවම මෙන්න මේ කියන රැඩිකල් ආර්ථික දේශපාලන වැඩපිළිවෙල, විකල්ප ආර්ථික දේශපාලන වැඩපිළිවෙල තනි පුද්ගලයෙක් කිසිම වෙනුවට ඒ සියල්ල වටේ තියෙන දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමයි අපි මේක ගොඩනගන්නේ. ඉතින් අපි අද දවසේදී ජනාරගල සංධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නුවන් බෝපගේ සහෝදරයා මෙරටේ ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි නුවන් බෝපගේ සහෝදරයාගේ මූලිකත්වයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් ජනාරගල සංධානයේ විදිහට අපි ඉදිරිපත් කරනවා මේ රටේ ජනතාවට වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල තුළ තියෙනවා ණය කන්දක හිර කරපු රටක් ණය කන්දෙන් එළියට ගේන්නේ කොහොමද කියලා අපේ වැඩපිළිවෙල තුළ යෝජනා තියෙනවා. ඒ වගේම රටේ ජාතික සම්පත් ටික විකුණලා, රටේ තියෙන මරමස්ථාන් ටික විකුණලා, රටේ ආර්ථික සම්පත් ටික වෙන රටවල් වලට නියලා දීලා, රටේ ස්වෛරීත්වයට අනිත් රටවල් වලට ඇඟිලි ගහන්න පුළුවන් විදියට මේ ආණ්ඩු, ඒ වගේම ඉන්න විපක්ෂයත් ඔක්කොම වැඩපිළිවෙල හැදුවට පස්සේ ඒකට විකල්ප එරෙහි වැඩපිළිවෙල මොකද්ද කියලා අපි අපේ ජනාරගල සන්ධානයේ වැඩපිළිවෙල ඇතුළේ ගෙනල්ලා තියෙනවා. දැනටත් ජනතාවගේ ඉල්ලීම් තියෙනවා මේ සියල්ල මූලික කරගෙන ක්‍රම වෙනසක් දක්වා මේ සමාජය අරගෙන යාම සඳහා වූ පුළුල් ආර්ථික දේශපාලන සාකච්ඡාව සමාජයේ ඉස්සරහා ගන්න ඕන, ජනතාවත් එක්ක ගන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා මේ වෙනුවෙන් පෙළගැහිමු, මේ ක්‍රම වෙනසකට මේ රට අරගෙන යන්න, මේ රට ක්‍රම වෙනසක් සඳහා අරගෙන යාම සඳහා ඉදිරි දේශපාලන වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම සඳහා අපි කියනවා පාට පක්ෂ සියල්ල පැත්තකින් තියලා, ඒ වගේම දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියලා, ඒ වගේම ඔබට තියෙන විවිධ ගැටලු පැත්තකින් තියලා සියලු දෙනා දේශපාලන පක්ෂ, වෘත්ති සමිති, සිවිල් සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන්, සටන්කරුවන්, අරගලකරුවන්, වෘත්ති සමිති නායකයන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යු මේ සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේ පුළුල් දේශපාලන ආර්ථික වැඩපිළිවෙල මේ සාකච්ඡාව රට ඉස්සරහට අරගෙන යන්න. ඒ සඳහා තමයි නුවන් බෝපගේ සහෝදරයව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමින් ජනාරගල සන්ධානය මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම සඳහා අත්වල් බැඳගමු, පෙළ ගැහෙමු, සටන් කරමු, ඉදිරියට යමු කියන යෝජනාව ජනාරගල සන්ධානය වෙනුවෙන් කරනවා.
අරගලය සහ අරගලයට පෙරාතුව බිමේ වස දශක ගණනාවක් තිස්සේ අරගල කරන දේශපාලන පක්ෂ තුනක් සංධානය සිටිනවා. පෙරටුගාමි සමාජවාදී පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්ලෙන්වාදී පක්ෂය, ඒ වගේම සමාජවාදී ජනතා සංසදය. මේ දේශපාලන පක්ෂ තුන ගත්තොත් ඉතිහාසයක් පුරා අපි අරගලයෙන් පසු ඉතිහාසය ගැන කතා කරනවා. නමුත් ඊට පෙරාතුව ඉඳන් ඉතිහාසයක් පුරාවට පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කරපු වාමාංශික දේශපාලන පක්ෂ. ඉන් අනතුරු අපි දන්නවා 2022 අරගලයෙන් පසු නිර්මාණය වූ මහජන ව්‍යාපාරය මේ රටේ දැවැන්ත මහජන ව්‍යාපාරයක්. ඒ මහජන ව්‍යාපාරයට අවංකව කැපවුණු, ඒ සඳහා මැදිහත් වුණු සමහර පුද්ගල චරිත කණ්ඩායම් ජනාරගල සන්ධානය සමග එකතු වෙලා සිටිනවා. ඒ අනුව සමස්තයක් විදිහට ගත්තොත් වාමාංශික දේශපාලන පක්ෂ තුනක් සහ 2022 අරගලයේ විසින් නිර්මාණය කරපු සටන්කාමී චරිත සහ සංවිධාන කීපයක් එකතු වෙලා තමයි ජනාරගල සන්ධානය නිර්මාණය වෙන්නේ. අපි සිස්ටම් එක කඩන්න ඉදිරිපත් වෙන්නේ ඡන්ද කඩන්න නෙවෙයි. කිසිම විදියකින්, ඒ කියන්නේ ඒ ආකාරයේ කාර්යයක් ඉදිරිපත් කරනවා නම් ඒක මම හිතන්නේ වෙන කිසිම දේශපාලන පක්ෂයකට, එහෙමනම් රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඒ වැඩ පිළිවෙලට පෙනී ඉන්න බෑ. මොකද ඒ හැම කෙනෙක්ම එහෙමනම් ඡන්ද කඩන අය. අපි ඉදිරිපත් කරන්නේ වැඩ පිළිවෙලක්. අපේ වැඩ පිළිවෙල කිසිම දේශපාලන පක්ෂයක්, කිසිම දේශපාලන ව්‍යාපාරයක් ඉදිරිපත් නොකරන වැඩ පිළිවෙලක්. අපි පෙනී සිටින්නේ වැඩ පිළිවෙල. ඒ වැඩ පිළිවෙල කිසිම දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොකරන තාක්කල් අපිට පරම අයිතියක් තියෙනවා. ඒ සැබෑ වැඩ පිළිවෙලුමෙන් අරගල කරන්න නැති වලට මුහුණ දෙන්න. ඒ සඳහා තමයි අපි මුහුණ දෙන්නේ. ඡන්ද කඩන්න නෙවෙයි, සිස්ටම් එක කඩන්න තමයි අපි ඉදිරිපත්.